ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. දවස් 3ක් පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා රජයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම. දැන් ඒ සම්මුතියට එළඹීම සඳහා ඉතාමත් වේදනාකාරී ජනතා පීඩිත කොන්දේසි රාශියකට එකඟ වීමට සිදු වුණා. අපේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවන ජලය, විදුලි බලය කැපිලා තියෙන පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට බිල් ගෙවන්න බැරි නිසා 300ක් විතර සමහර බිල් වැඩි වෙලා තියෙනවා. එතකොට 90,000කට වතුර නැති වෙලා තියෙනවා. විදුලි බල පාරිභෝජනයේ 120කින් විතර අඩු වෙලා තියෙනවා. එතකොට අනේක තමයි අපි සිරාත් කාලයක් බොහොම මාන්සි වෙලා නිර්මාණය කරලා රැකගත් දේශීය ආයතන විකුණා දැමීමට සිදු වෙනවා. දැන් ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධ තියෙන්නේ මුදල් ප්‍රශ්න පමණක් නෙවෙයි, රටේ ආරක්ෂාවට ඍජු ලෙස බලපාන ප්‍රශ්න. ඒ කියන්නේ මූද යට තියෙන කේබල් රැස් කරගන්නා ඉතාමත් සංවේදී තොරතුරු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. දැන් මේවා ඔක්කොම විදේශීය සමාගම්වලට විකිණීමට අදහස් කරලා තියෙනවා. එතකොට රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් මේ සියල්ලක්ම විකුණන්න සිදු වෙලා තියෙනවා. අපි මීට හාත්පසින් වෙනස් පොරොන්දු තමයි 2019 ජනාධිපතිවරණයේදී හා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ රටේ ජනතාවට දුන්නේ. මේ සියල්ලටම වඩා භයානක දේ තමයි දේශීය ණය ප්‍රතිවිయోగත කිරීම. දැන් මේක කරන්නේ නැහැ කියලා 3-4 සැරයක්ම කියලා දැන් කියනවා. කරනවා කියන එක පමණක් නෙමෙයි, අනිත් ඒවා කරන්න ඉස්සෙල්ලා විදේශීය ණය ප්‍රතිවිయోగත කිරීමට ඉස්සෙල්ලා ආරම්භ කරන්නේ දේශීය ණය ප්‍රතිවිయోగත කිරීමෙන් කියලා. මේකෙන් ලොකුම හානිය වන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවට. අර්ථසාධක අරමුදල, බාර අරමුදල මේවායේ තියෙන්නේ වැඩ කරන ජනතාව ඉතිරි කරගත් මුදල්. දැන් මේ මුදල් වල අගේ 3 to 1 වඩා අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය විශාල අවධානයකට ලක්වනවා. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, එක්තරා ප්‍රමාණයකට ලංකා බැංකුව. ඉතින් මේවා අති විශාල දුර්විපාක. මේ සියල්ලක්ම විඳිමින් අපි විඳිතයන් බවට පත්වෙමින් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ එකඟත්වයකට එළඹෙන රජයට හැකි වෙලා තියෙන්නේ. දැන් මේක තමයි වැදගත් වන්නේ. මේසා විශාල පීඩනයකට අපේ රටේ ජනතාව පත් කරන්නේ නැතිව IMF එකෙන් ලැබෙන මුදලට වඩා විශාල මුදලක් වෙන විකල්ප මාර්ගවලින් ලබා ගැනීමට රජයට සම්පූර්ණ හැකියාව තිබියදී ඒක කිරීමට කිසිසේත් වෙහෙසුනේ නැහැ. දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා සිදු වුණා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුල දවස් ගානක් ගිනි අරන්, ඊට පස්සේ නැව ගිලුණා. අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් බරපතල සමුද්‍ර පරිසර විනාශය එතනින් තමයි සිද්ධ වුණේ. මේ නැව ගිලුණා. ටොන් ගානක් තෙල් අපේ මූදට ඇතුළු වුණා. ඒ වගේම භයානක රසායන ද්‍රව්‍ය නයිට්‍රික් ඇසිඩ් මේවා ඔක්කොම ශ්‍රී ලංකාවේ මුහුදට එකහසු වුණා. අපේ මත්ස්‍ය සම්පත්, අපේ ජෛව විවිධත්වය, අපේ පරිසර පද්ධතිය, හිරිගල් වැට මේවා සියල්ලක්ම සම්පූර්ණයෙන් විනාශ වුණා. අපේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය එවෙන් මුහුත් ඉතිරි වුණේ නැහැ. රටේ ආර්ථිකය සුනේසුන්, පරිසරය, සෞඛ්‍ය මේ සියල්ලටම විශාල ලෙස බලපෑවා මේ ඛේදවාචකය. දැන්
එක්ස්ප්‍රෙස් වල් නෞකාවේ අයිතිකාරයන් හා රක්ෂණ සමාගම් වලින් රජයට ලබා ගැනීමට හැකියාව තිබුණා අතිවිශාල වන්දි මුදලක් දල වශයෙන් US ඩොලර් බිලියන 6.4ක්. ඒ කියන්නේ IMF එකෙන් ලබා ගන්න මුදලට වඩා දෙගුණයක්. IMF එකෙන් ලැබෙන්නේ බිලියන US ඩොලර් බිලියන 2.9යි. ඒක ලැබෙන්නේ මාස 48ක කාලයක්. අවුරුදු 4ක්. මේක එහෙම නෙවෙයි ඊට වඩා දෙගුණයක් අපිට මුදල් ලබා ගන්න හැකියාව තිබුණා. IMF එකෙන් ලැබෙන්නේ ණය මුදලක්. ණය ගෙවන්න ඕනේ. රාජධනය ගෙවන්න ඕනේ, පොලි ගෙවන්න ඕනේ. එක්ස්ප්‍රෙස් වල් නෞකා සිද්ධියෙන් අපිට ලැබෙන්නේ ණය මුදලක් නෙවෙයි, අපිට අයිති මුදලක්. ශ්‍රී ලංකාවේ අයිතියට ග්‍රහණයට සම්පූර්ණයෙන් අයත් වන මුදලක් තමයි ඒකෙන් ලැබෙන්නේ. කිසිම කොන්දේසියක් නැහැ. මේ අතිශයින් වේදනාකාරී කොන්දේසි අපේ ජාතික සම්පත් විකිණීම, අපේ ජනතාවට දරාගන්න බැරි විදිහට වතුර බිල්, ලයිට් බිල් වැඩි කිරීම, අපේ බැංකු කඩාවැටෙන සයිස් එකට ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම, අර්ථසාධක අරමුදලේ, බාහිර අරමුදලේ අපේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති වලට තියෙන මුදල් අව ප්‍රමාණය කිරීම, මේ කිසිම දෙයකට එකඟ වෙන්නේ නැතිව මේ වන්දි මුදල් අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණා. අවුරුදු 4ක් ඉන්න වුවමනාවකුත් නැහැ. දැන් මේ ඛේදවාචකය සිදු වුණේ අවුරුදු 2කට ආසන්න කාලයකට පෙර. අද වෙනතුරු කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කෙරිලා නැහැ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. අවුරුදු 2කට ඉස්සෙල්ලා මේක සිදු වුණේ, දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. පැය 600ක් විතර. දැන් අන්තිම මොහොතේ තමයි කලබල වෙන්නේ. දැන් තීරණය කළා තියෙනවා, අද නීතිපතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා සිංගප්පූරුවෙන්. කවුද මේ තීරණය ගත්තේ? ඇයි සිංගප්පූරුවට යන්නේ? තව මහවිශාල මුදල් කන්දරාවක් එහෙ වියදම් කරන්න සිදු වෙනවා නීතිඥයන්ට, වෙන නොයෙක් දේවල් වලට. US ඩොලර් වලින් තව තව ගෙවන්න සිදු වෙනවා. ඇයි සිංගප්පූරුවට යන්නේ? මේ නැව ගිලුනේ, ගිනිබත් උනේ, රසායනික ද්‍රව්‍ය, නයිට්‍රික් ඇසිඩ්, මේවා ඔක්කොම ඇතුළු උනේ අපේ දේශීය ජල තීරයට, මහා සමුද්‍රයට නෙවෙයි. එම නිසා මේ සම්බන්ධයෙන් නඩුහාලා වන්දේ ලබා දීමට ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ බලය තිබුණා. ශ්‍රී ලංකා අධිකරණයේ බල සීමාව තුළ තිබෙන දෙයක්. එතකොට මෙච්චරකල් මුකුත් නොකරන්නේ නැතු කවුද මේ හදිසි තීරණය ගත්තේ? කවුද ඒකට වගේ කියන්නේ? ඇයි මෙච්චරකල් මුකුත් නොකර හිටියේ? මේවා ලොකු ප්‍රශ්න. දැන් හුඟ දෙනෙක් හිතන්නේ මේ නොසලකිල්ල, ඒකනේ අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදාය. අපිට මුදලක් ලැබෙන්නේ නැත්නම්, ආණ්ඩුවේ මුදලක් නම් කවුරුත් ඒකට වෙහෙසෙන්නේ නැහැ. ඒක අමතක කරලා දානවා. ඒකට කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් මේ රටේ හැමෝම හිතුවේ මේ අර සාමාන්‍ය විදිහට මේක නොසලකිල්ල කියලා. දැන් පේනවා මේක කිසිසේත් නොසලකිල්ලක් නෙවෙයි. මහා පරිමාණයේ ප්‍රෝඩා, දූෂණ, වංචා. කවුද මේ චෝදනාව කරන්නේ? නිකම් පුද්ගලයෙක් නෙවෙයිනේ. මේ රජයේ අධිකරණ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා ගරු ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතුමා බොහොම වගකීමෙන් මේ චෝදනාව එල්ල කරන්නේ. චෝදනාව එල්ල කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. මොකද්ද චෝදනාව? මම හිතන්නේ මේ ලෝකේ කිසිම රටක මේ විදිය දෙයක් සිදු වෙලා තියෙනවා කියලා. මේක අද්විතීය සිදුවීමක්. රජයේ අධිකරණ ඇමතිවරයා කියනවා මේක යට ගහන්න අපේ රටට හිමි, කාගේවත් පිනට අභිමතයේ පරිදි හිඟමනේ ගිහිල්ලා ලබා ගන්න මුදලක් නෙමෙයි, අපේ අයිතිය. අපිට ලැබිය යුතු US ඩොලර් බිලියන 6.4, IMF එකෙන් ලැබෙන මුදල වගේ දෙගුණ ඒ මුදල. ඒක අපේ රටට හිමිවීම, වැළැක්වීම සඳහා
කවුරු හරි ප්‍රබල පුද්ගලයෙක් US ඩොලර් 250ක පගාවක් අල්ලසක් ලබා ගත්තා කියන චෝදනාව කවුද කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. තව විස්තරේ එතුමා සපයා දෙනවා. එතුමා කියනවා මේ අල්ලස US ඩොලර් මිලියන 250 ගෙවලා තියෙනවා බ්‍රිතාන්‍යයේ බැංකුවකට. බැංකු ගිණුම් අංකය හා ඊට අදාළ සියලුම විස්තර අධිකරණ ඇමතිවරයා CID එකට ලබා දුන්නා කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේ අහම්බේ කිසිම සාක්ෂියක් නැතුව කරන චෝදනාවක් නෙමෙයි, සියලු දත්ත සමඟ තමයි මේ චෝදනාව කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. ඉතින් බලන්න මොකද්ද කියලා මේ සිදු වෙලා තියෙන්නේ. බංකොලොත් රටක්, හිඟමනේ යන රටක්, IMF එකට ගිහිල්ලා සියලුම අවාසිදායක වේදනාකාරී අති පීඩක කොන්දේසි වලට එකඟ වෙලා ලබා ගන්නා ණයක්. කිරිබත් ගන්න, රතින්න පත්තු කරන්න කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි. තව තව ණය වැඩිවීමක් මේකෙන් වෙන්නේ. හැබැයි රටට හිමි මුදලක් ලබා ගැනීම වළක්වන්නට බොහොම මහන්සි වෙලා තිබෙනවා අසීමිත ගිජුකම නිසා. මේ විදිය රට බංකොලොත් වෙලා නැගිරින් ආර්ථිකයේ සුනේ සුන් වෙලා තිබෙන අවස්ථාවකදීවත් සාක්කු පිරවීමේ අසීමිත පිපාසය කිසිසේත් සංසිඳිලා නැහැ. තාම හදන්නේ තව තව සාක්කු පුරවන්න. දැන් මෙන්න මේක වැදගත්. ආණ්ඩුව අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි IMF යනවට විරුද්ධ නම් ඒක හොඳ නැහැ කියලා කියනවා නම් අපි කියන්නේ IMF එක ගියත් මේ ගනුදෙනුව කරපු ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි. හැමදේටම හිස නැමුවා. අපේ රටේ තත්ත්වය පිළිබඳ යථාර්ථය ඉදිරිපත් කළේ නැහැ. හැබැයි IMF නෙවෙයි, දැන් මේ තව විකල්ප කොච්චර තියෙනවද? අපේ රටට IMF එකට ගිහිල්ලා මේ කොන්දේසි වලට එකඟ වෙනවට වඩා තව කෙතරම් වාසිදායක ක්‍රමවේද තිබුණාද මේ රටට මහා පරිමාණයේ විදේශ විනිමය ලබා ගැනීමට? ඇයි ඒවා නොකළේ? එතකොට විකල්ප නැතුව නෙවෙයි, විකල්ප තියෙනවා. මේ රටට හිතකර විකල්ප තියෙනවා. ඒවායින් ප්‍රයෝජන නොගන්නේ සාක්කු පිරවීමේ අභිලාෂය නිසායි. ඉතින් මේ නිසා අපි කියනවා මීට වඩා හුඟක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ දූෂිත වාතාවරණය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ණය දෙනවා කියලා ඩොලර් දෙනවා. ඒ ඩොලර් අවසානයේ කොතනද, කොහෙටද යන්නේ? එක එකනාගේ සාක්කුවලටද? එහෙම නැත්නම් රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්ද? මේ සම්බන්ධයෙන් අපි දකින්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍ය ප්‍රමාණය අවධානයක් යොමු කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මේ රටට එනවා කියනවා ජූනි මාසේ. අපි ඒගොල්ලන්ව හම්බ වෙනවා, මේ කරුණු ඉදිරිපත් කරනවා. මීට වඩා ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් නෙවෙයි මේක අදාගන්න බැරි දේවල් නේ. අධිකරණ ඇමතිවරයා චෝදනා කරනවා මෙහෙම වෙනවා කියලා. ඉතින් එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේවා සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වීම සුදුසු නැද්ද කියන ප්‍රශ්නය අපි බොහොම ඍජුව ඒ දූත පිරිසට ඒ කණ්ඩායමට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතන මේ විතරක් නෙමෙයි, වෙන විවිධ ආකාරයෙන් අපේ රටට ඉතාමත් වටිනා ආර්ථික වටිනාකමක් තියෙන සහන වරප්‍රසාද අපිට අහිමි වීමේ අවදානමක් පමණක් නෙමෙයි, නිශ්චිත භාවයක් තියෙනවා මේ රටේ. මේ මේ රජයේ, වර්තමාන රජයේ අඥානවන්ත, අත්නෝමතික හා අදූරදර්ශී ක්‍රියාපරිපාටි නිසා අපේ රටේ ආර්ථිකය කෙතරම් වැටුණත් එක රිදී රේඛාවක් තිබුණා. ඒ රිදී රේඛාව තමයි අපේ අපනයන ආදායම. දැන් අපේ අපනයන භාණ්ඩ වලට ප්‍රධාන වෙළඳපොළවල් තියෙන්නේ බටහිර යුරෝපයේ. බටහිර යුරෝපයේ වෙළඳපොළවල් වලට තමයි අපේ රටේ තේ, ඇඟලුම් භාණ්ඩ, මත්ස්‍ය නිෂ්පාදන, කුළුබඩු, මුතුමැණික්, සම්බාණ්ඩ, මේවා සියල්ලම විශාල ලෙස අපි යවන්නේ බටහිර යුරෝපයේ වෙළඳපොළවල් වලට. දැන් ශ්‍රී ලංකාවට
විශාල සහනයක් වරප්‍රසාදයක් අයත් වෙලා තියෙනවා ඒ රටවල් වලින්. ඒක තමයි GSP plus කියන සහනය. ඒකේ අර්ථය තමයි වෙන රටවල් වගේ නෙමෙයි. කිසිම තීරුබද්දක් ගෙවන්නේ නැතුව, ඒ කියන්නේ තීරුබදු අඩු කිරීමක් නෙමෙයි, තීරුබදු වලින් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ අපනයන බාණ්ඩ නිදහස් කිරීම. කිසිම තීරුබද්දක් ගෙවන්නේ නැතුව අපේ අපනයන බාණ්ඩ බටේර යුරෝපයේ වෙළඳ පළවල් වලට ඇතුළු කිරීමේ වරප්‍රසාදය අපේ රටට තියලා තිබුණා. විශාල වාසියක්. හැබැයි ඒක අපිට හැමදාම සදාකාලිකව බුද්ධි විඳීමට පුළුවන් පරිත්‍යාගයක් හෝ අයිතිවාසිකමක් නොවේ. ඒක ලැබෙන්නේ යම් යම් කොන්දේසි වලට යටත්ව ඒ කොන්දේසි පිළිපදින තාක් පමණයි. මොකද කොන්දේසි? අපේ රට අස්සම් කළා තිබෙන ජාත්‍යන්තර සම්මුති 27කට අනුගත වෙමින් ඒ වගන්ති වලට අනුකූලව ක්‍රියා කළ යුතුයි. ඒ ගිවිසුම් 27න් ප්‍රධාන ගිවිසුම වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. දැන් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා ඉතාමත් වැදගත් වගන්ති රාශියක්. කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, පුද්ගලයන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ නිදහස, යථාකාලයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන පරිදි මැතිවරණ පැවැත්වීම, නීතිය ස්වාධිපත්‍යයේ අධිකරණවලට ප්‍රවේශය, මේ සියල්ලක්ම අඩංගු වෙලා තියෙනවා ඒ ගිවිසුමේ. දැන් අපි මේ රජයේ ඒ සියල්ලක්ම කඩ කරනවා. ප්‍රතිරස්ත පනතේ කියලා කියන දේ, එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටු වලට කැඳවීම, මැතිවරණ නොපැවැත්වීම, මේ සියල්ලක්ම තුළින් ඒ ගිවිසුමේ අන්තර්ගත ප්‍රධාන වගන්ති අපි අමු අමුවේ උල්ලංඝනය කරන තත්ත්වයක් තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ. දැන් ඒ පසුබිම තුළ යුරෝපීය සංගමයේ ඉතාමත් පැහැදිලිව අපිට අනතුරු අංග වෙලා තියෙනවා මේ GSP plus සහනය තව වැඩි කල් තියෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට දෙන්න බෑ. කතරම් හොඳ හිත පරිත්‍යාගශීලී භාවයේ තිබුණත් ඒගොල්ලන්ගේ නීති අනුව මේක තව දුරටත් අපිට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා යුරෝපීය සංගමයේ ස්ට්‍රාස්බෝග් නගරයේ පිහිටලා තිබෙන පාර්ලිමේන්තුවේ අති බෞද්ධරයක් 185ක් විතර ඒකේ මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නා GSP plus සහනය ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම. මේකට මේ රජයේ කෙලින්ම වග කිව යුතුයි. මේ ප්‍රතිපත්ති නිසා ප්‍රතිත්‍රස්ත පනතට සෑම තැනින්ම විරෝධයක් මතුවෙනවා. දෙස් විදේශයේ කිසිවක් ගණන් ගන්නේ නැහැ. ඒතොර වන්දි ගෙවන්නේ මේ රජයේ හෝ කැබිනට් මණ්ඩලය නෙමෙයි, මේ රටේ ජනතාව. ඒ කියන්නේ අපිට ඉතාමත් වටින මේ වරප්‍රසාදයේ නැතිවීම නිසා ඒ වරප්‍රසාදයේ වටිනවා IMF එකෙන් ලැබෙන මුදලට වඩා. අවසාන වශයෙන් දැන් කතා බහට ලක් වෙන දෙයක් තමයි විශාල මුදලක් මහ බැංකුවෙන් නැති වුණා කියලා. මහ බැංකුව පිළිබඳ ප්‍රෝඩා මහ බැංකුව කොල්ල කෑම් ගැන අපි අහලා තියෙනවා. තාම අර සිදුවෙච්ච මහා මංකොල්ලය පිළිබඳ කිසිම දෙයක් කිරුණේ නැහැ. ඒකට වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ මංකොල්ල කාපු මුදලෙන් අල්ප මාත්‍රයක්වත් ආපහු ලබා ගැනීමට රජයේ සාර්ථකව කටයුතු කළා නෑ. දැන් කියනවා විශාල මුදලක් නැති වුණා කියලා. කොච්චරද කියන එක පැහැදිලි නෑ. අභූතගත නැති වුණා කියනවා. ඊට දවස් එක කීපයකට පස්සේ කියනවා ඒක හම්බුණා කියලා. මේ මුදල් කොහෙද ගබඩා කරලා තිබුණේ? ගබඩා කරලා තිබුණේ පොළොව යට මහල් තුනක් යට අධි ආරක්ෂක ගබඩාවක. නවීන තාක්ෂණයේ උපරිම මට්ටමට පාවිච්චි කළා තමයි ඒ ගබඩාව සුරක්ෂිත කළා තිබෙන්නේ. එහෙනම් කිසිම පිටස්තර පුද්ගලයෙකුට ඒක ඇතුළට ගිහිල්ලා ඒ හොරකම කරන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. කිසිම පිටස්තර පුද්ගලයෙකුට ඒකට සම්බන්ධ නොවන බව සක්සුදක්සේ පැහැදිලි. ඒක අභ්‍යන්තර හොරකම. ඉන්සයිඩ් ජොබ් එක. බැංකුව ඇතුළේම කෙරිච්ච දෙයක්. දැන් මේ ගැන අවශ්‍ය ප්‍රමාණයට අවධානය අපේ රටේ ජනතාව යොමු කළා නැහැ. ඒ මොකද
මේ අධි ආරක්ෂක ගබඩා තුළ තිබෙනවා අපේ රටේ මුදල් පමණක් නෙවෙයි. මහා භාණ්ඩාගාරයට අයිති බුලියන්, ඒ කියන්නේ රත්තරන් රිදි, මහා විශාල වටිනාකමක් තියෙන දේවල් මේවා ගබඩා කරලා තියෙන්නේ එතන. ඒතකොට විදේශීය මුදල් නෝට්ටු මේ ඔක්කොම එතන තියෙන්නේ. දැනන්ද අපිට ප්‍රශ්නයක් අහන්න තිබෙනවා, කොහොමද කිසිසේත් සෑහීමට පත්වන්නේ මේවායේ සුරක්ෂිතභාවය ගැන? ඇතුළේ ඉන්න මිනිස්සුන්ට එතන ගිහිල්ලා හිතුවමතේ හොරකම් කරන්න පුළුවන් නම් ඊට පස්සේ තව කතන්දරයක් දානවා නම් ඒ නැති වෙච්ච දේවල් ආපහු හම්බුණා කියලා. එතකොට මේ ජාතික සම්පත්වල සුරක්ෂිතභාවය මොකද්ද? අපි ගෙලින්ම අහනවා මේ තවත් මහා බැංකු මංකොල්ලයකට සූදානම් වීමක්ද මේ වෙන්නේ? මේක පොඩි ප්‍රවේශයක් පමණක්ද, මුට්ටිය දාලා බැලීමක් පමණක්ද මේ කරන්නේ? මම කියනවා මේ සම්බන්ධයෙන් මේ මේක යටගහන්න නෙවෙයි, මතුපිටින් කරන විමර්ශනයක් නෙවෙයි, අවංක අංග සම්පූර්ණ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කළා. මේ ගැන වාර්තා ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ හා මුදල් අමාත්‍යංශයේ ප්‍රමුඛ වගකීමක් බව මම කෙලින්ම සඳහන් කරනවා. අනිවාර්යෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මම වගකීමෙන් කියනවා සෙනසුරාදා පැවැත්වුණු එම රැස්වීම සම්පූර්ණයෙන් නීති විරෝධී. ඒක කිසිම අවම ප්‍රමාණයකවත් නීතිමය වළංගුභාවයක් නැහැ. ඒ රැස්වීමේ ගත් සියලුම තීරණ ශුන්‍යයි, ක්‍රියා විරහිතයි. අපි ඒක ඔප්පු කරනවා ශ්‍රී ලංකා අධිකරණයේ ඉදිරියේ. අපි ඒ නඩු මාර්ගයට පිවිසෙමු. නඩුවක් දාන නිසා ඒ නඩුවට අදාළ කරුණු පිළිබඳ මම දැන් සාකච්ඡා කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායට විරුද්ධයි. නඩුවක් දානවා නම් ඒ කරුණු අපි විසඳ ගන්න ඕනේ අධිකරණයේ. හැබැයි මේ ටික කිව්වට වරදක් නැහැ. දැන් ඒ රැස්වීම තිබ්බා. ඒ රැස්වීමේ මූලාසනය හෙබුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ රැස්වීම ඉවරලා එළියට එනකොට තමුන්නාන්සලා වගේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ප්‍රශ්න ඇහුවා. දැන් ඒක මම කියන්න ඕනේ නෑ, මුළු රටම දැක්කා, හැමෝම දැක්කා. ඒ කියන්නේ විනාඩි 15කට ඉස්සෙල්ලා තිබිච්ච රැස්වීමේ පිළිබඳ ඒ ගත්ත තීරණ සාකච්ඡා කරපු දේවල් ගැන කිසිම අවබෝධයක් මතකයක් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට නොතිබුණු බව මම කියන්න ඕනේ මුළු රටම දැක්කා. එතුමාගෙන් අහපු සියලුම ප්‍රශ්නවලට එතුමා දීපු උත්තරේ තමයි මම දන්නේ ලේකම් තුමාගෙන් අහන්නේ කිව්වා. එතකොට අලුත් සභාපතිවරේ පත්කර ගත්තා නම් අලුත් සභාපතිවරයාගේ නම කුමක්ද? ඒ කිසිම දෙයක් මහින්ද රාජපක්ෂ ගරු මැතිතුමා දැනගෙන සිටියේ නැහැ. මුළු රටම ඇස්පනා පිට ඒක දැක්කා. එයානේ සභාපතිතුමා, ඒ රැස්වීමේ සභාපතිතුමා මේ කිසිවක් දන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව ඔප්පු වෙනවා අර වීඩියෝ පටය බලන ඕනෑම කෙනෙකුට. මම දන්නේ ලේකම් තුනාගෙන් අහන්න. මම තමුන්නාන්සලාගෙන් අහන්න කැමතියි මේ රටේ ප්‍රධාන පක්ෂයක මහා සභා රැස්වීමක් නෙවෙයි, ගමේ මරණාධාර සමිතිය රැස්වීමක් ඒ විදිහට පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම මම කියන්නේ නැහැ. දැන් මේ මහා සභාවනේ, ඒ කියන්නේ උත්තරීතර සභාව ඒ දේශපාලන පක්ෂයේ. හරි, මම වැදගත් තියෙන මේ නිලධාරී මණ්ඩලපත් කිරීම පමණක් නෙමෙයි, ගිනුම් සල්ලි කාගේවත් පෞද්ගලික මොකදලා නැහැ නේ. ඒ ගිනුම් වාර්තා ඉදිරිපත් කිරීම, ඒවා අනුමත කිරීම න්‍යාය පත්‍රයේ සඳහන් වෙලා තිබුණ ප්‍රධාන කරුණක් ඒක. එතකොට මේ මහා සභාව කියන එකට, මේ මහා සභාවේ කියන දෙයට කවුද ගියේ? කවුද ඒකට සහභාගී වුණේ?
පොහොට්ටුවට අදත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රීවරු 120ක් විතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120ක් විතර ඉන්නවා. ඒ අතරින් කී දෙනෙක් ඒ රැස්වීමට සහභාගී වුණාද? කී දෙනෙකුට මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කී දෙනෙකුට ඒ මහා සභාව කියන ඒ සාකච්ඡාවට සහභාගී වීමට ආරාධනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙකුට ලැබුණාද? වර්තමාන කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ ඇමතිවරුන් කී දෙනෙක් ඉන්නවාද? ඒ පොහොට්ටුවේ කැබිනට් ඇමතිවරුන් කී දෙනෙකුට මේ මහා සභාව කියන දේ මේකට සහභාගී වීමට ආරාධනා ලැබුණාද? කිසි කෙනෙක් කී දෙනෙක් ඒකට සහභාගී වුණාද? ඉතින් මේ විදිහට පුළුවන් ද මහා සභාව, කවුද මහා සභාව කියන්නේ? එහෙම දෙයක් තියෙනවද නීතිය ඇසින් නැත්තේ වශයෙන්? ඒකට ඔයා එන්න ඔයා ඕන්න එන්න ඕන්නේ නැහැ. කවුද මේවා තීරණය කරන්නේ? මේක පෞද්ගලික මූදලයක් නෙවෙයිනේ. ඉතින් එහෙනම් කවුද මේක මෙහෙවන්නේ? මහින්ද රාජපක්ෂ ගරු මැතිතුමා මූලාසනේ හිටිය හැබැයි එතුමා කිසිම දෙයක් දන්නේ නැහැ. එතන එච්චර දේවල් ගැන. ඒ ඉස්සලම කිව්වේ නෑ නෑ ඒ හිටපු නිලධාරි මණ්ඩලය ඒ විදිහෙන් පත් වුණා කිව්වා. එතන මාධ්‍යවේදියෙක් ඇහුවාම තමයි නෑ මේ සභාපතිවරේ වෙනසක් වුණායි කිව්වේ. ඉතින් මේ විදිහට මේ රටේ ප්‍රධාන පක්ෂයක කටයුතු මෙහෙවන්න පුළුවන්ද බැරිද කියන එක මට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ජනතාව විශේෂයෙන්ම පොහොට්ටුවේ සමාජිකයන් රට පුරා සිටින සමාජිකයන් කල්පනා කරලා විසඳා ගත යුතු ප්‍රශ්නයක්. මීට වඩා මම උත් කියන බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපි අතීතයේ හුඟක් ගරු කරපු නායකයෙක්. එම නිසා මම වෙන කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කියන්නේ නැහැ. මේ දේ පමණයි මම කියන්නේ. පහුගිය මාස කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු ප්‍රකාශන නොයෙක් විෂයන් ගැන මුළු රටම ඇහුවා දැක්කා. ඒ ප්‍රකාශන එකින් එක අරන් ඒවාට ප්‍රතිචාර දැක්වීම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගරුත්වයට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක කරන්නේ නැහැ. ඒක මගේ ශෛලිය නෙවෙයි. ඒක එක්කෙනාට අපහාස කිරීම මගේ ශෛලිය නෙවෙයි. ප්‍රතිපත්ති කරුණ තමයි අද ඉඳන් මම හැම සතියේම බුදුමණ්ඩා හම්බ වෙලා මේ මාධ්‍ය සාකච්ඡා වැතුවා. කිසිම කෙනෙකුට මම මඩ ගැහුවේ නැහැ. කිසිම කෙනෙකුට අපහාස කළේ නැහැ. කිසිම කෙනෙකුට නම් නොයෙක් දේවල් මම කිව්වේ නැහැ. ඒක මගේ ශෛලිය නෙවෙයි. කවුරු කරත් ඒක මම කරන්නේ නැහැ. ඉතින් මම හොඳටම දන්නවා අනාගතයේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ වගේ දේවල් කියන්නේ මම. පහුගිය මාස කිහිපය තුළ කියනවා ඒක උතනින් නවතින්නේ නැහැ. ඒක දිගින් දිගටම ඒක කෙරීගෙන යනවා. ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒවට මම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඊට වඩා හුඟක් වැදගත් දේවල් තියෙනවා මේ රටේ අවධානය යොමු කිරීමට. ඉතින් ඒක එතුමාගෙන් අහන්න ඕනේ. එදා එතුමා මම ගැන කිව්වේ මොකද්ද? මේ රටේ සාර්ථකම විදේශ ඇමතිවරයා, පක්ෂයට ලොකු හයියක් ශක්තියක් මෙතුමා නැතුව අපිට බෑ. ආරම්භක සභාපතිවරයා එතුමාගේ නිවසේ තමයි, වෙන කොහෙවත් යන්න බැරි කොට අපේ නිවසේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා සාකච්ඡා පැවැත්වුවේ. යන්න පුළුවන් තැන් දෙකයි තිබුණේ, අපේ ගෙදර හා අබේරාම. වෙන කොහෙවත් යන්න පුළුවන් කමක් නැහැ. කුමාරවේල්ගම මැතිතුමා පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඒක සඳහන් කළා. අපිට වෙන කොහෙවත් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා. ජීඑල්ඒ ගෙදර විතරයි අපි නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එතන තමයි ආවේ. ඉතින් ඒ ප්‍රශ්නේ යොමු කරන්න ඕනේ මට නෙවෙයි එතුමාට. ඒවා ඔක්කොම දැන් නඩුවක් දැම්මහම උසාවියක ඒ නඩුවට අදාළ කරුණු කලින් සාකච්ඡා කිරීම සම්පූර්ණයෙන් වැරදි. මේ ඔක්කොම අපි උසාවියේ තීරණය කරමු. මොකක් මහා සභාවක් තියෙනවාද? තියෙනවා නම් මොකක්ද ඒකේ සංයුතිය? කවුද ඒ සංයුතිය තීරණය කරන්නේ? එතනගත තීරණ සභාපතිවරයෙක් කියලා කෙනෙක් හිටියා මූලාසනේ. හැබැයි ඒ මූලාසනේ හිටපු පුද්ගලයා වෙච්ච දේවල් ගැන මෙලෝදයක් දන්නේ නැහැ. ඒක මුළු රටටම පෙන්වනවා. ඒක වීඩියෝ පටිය දකින හැම කෙනෙකුටම ඉතාමත් පැහැදිලිව පෙන්වනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න අපි විස්තර සහිතව සාකච්ඡා කළොත්තේ ශ්‍රී ලංකා අධිකරණය උසාවියට යන නඩුවන්නේ නේද? ඉතින් එහෙනම් නඩුව අහනකොට බොහොම වැදගත් දේවල් අපේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි. නඩුව හරහා ඊට ඉස්සෙල්ලා ඒ ගැන කතා කිරීම සම්ප්‍රදායන විරුද්ධයි නඩුවේ මේවා ගැන.
ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.